ස්වාමින් වහන්ස, සශ්‍රීක දිව්‍යතලවල ඉන්නා වූ දෙවියන් හා මිනිසින් අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි, බුදුරජාන් වහන්සේගේ මේ ශ්‍රාවකෙක් ඉන්නවා, මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියලා 80 මාස ශ්‍රාවකින් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්, ඒ කියන්නේ තුසිතේ ආමේ නිම්මාන රතේ පරිනිම්මිත වසවද්දී තාවදීන්සේ වගේ මේ සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන් නිරතුරුවම මිනිස්යාට යොදුන් 100ක් ඈතෙන් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මිනිස්යාගේ ගඳ ඒගොල්ලන්ට උහුලන්න බැහැ කියනවා නෝන. මේ මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි, දුස්සීලභාවයේ ගඳ. තේරුණාද? දැන් දෙවියන්ට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියන්නා වූ ධර්මය දිව්‍යසෝත වලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්කු වලින් අපි මේ කියන දේ ඒගොල්ලන්ට දකින්න පුළුවන්. තේරුණාද? ඉතින් එහෙම දකිමින් මේ පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මේ සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නැහැ නෝනා. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. තේරුණාද? ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. නමුත් ඒගොල්ලෝ පිනට කැමතියි. දැන් එක සැරයක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනා පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසා ඒ ධර්මදේශනාව පැයක් විතර ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයක ඉඳලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශයේ වලාකුණක් මත බාගෙට එරමිනිය ගොතාගත්ත. එක කකුලකින් එරමිනිය ගෙතිලා තිනවා, අනිත් කකුල පල්ලෙහාට වැටලා තිනවා. ඒ ස්වභාවයෙන් ලස්සන සූපී දෙවි කෙනෙක් ඉන්නවා. එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන ඔටුන්නක් පැළඳගෙන එයා මෙහෙම සාදුකාර දීගෙන බලන් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. ඒ කියන්නේ ඒ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. තේරුණාද? ඉතින් ඒ වගේ දෙවිවරු මේ පල්ලෙහා අපි කියනා වූ මම කියන බණ නෙමෙයි, ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා සීලෙන් පරිපූර්ණ නම් ඒ කියනා වූ බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා. තේන දෙවියන් විතරක් නෙමෙයි, සමහර පරදත්ත රූප ජීවී പ്രേත පිනට පැමිණි പ്രേත කොටසු ධර්මයේ දේශනා කරනවා. මොකද ස්වාමීන් වහන්සේ කෙනෙක් දවසක් ඈත ගමක එලිමහන් මේ තන පිටියක වගේ තැනක ධර්මයක් දේශනා කළ රාත්‍රියේ උන්වහන්සේ රාත්‍රියේ ගිහිලා සැතපුණාට පස්සේ උන්වහන්සේට සමාධියෙන් පෙන්ලා තිනවා ඒ ධර්මයේ දේශනා කරපු තැන. තේරුණාද? මේ പ്രേත පවුල් දෙකක් වාඩි වෙලා ඉන්නවා. പ്രേත පවුල් දෙක. ඒ പ്രേත පවුල් දෙක පරදත්ත රූප ජීවී പ്രേත පවුල්. ඒ කියන්නේ ඒගොල්ලෝ විකෘතියක් නැහැ, හොඳට ඇඳුම් පැළඳුම් තියෙන പ്രേත පවුල්. ඒතර මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන්ම අහලා තියෙනවා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියලා. ඒතර ඒගොල්ලෝ මොකක්දෝ භාෂාවකින් යමක් කියලා තියෙනවා. ඒතර දැන් මේ මේගොල්ලෝ මෙතන ඉන්නේ මොකද? නැවත බණ කියාවි කියලා තමයි මේගොල්ලෝ මෙතෙන්ට වෙලා වාඩි වෙලා. ඒතර දෙවියා විතරක් නෙමෙයි, පරදත්ත රූප ජීවී പ്രേත කොටසුත් බණ අහන්න කැමති പ്രേත කොටස් ඉන්නවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරු නම් මිනිස්සුත් එක්ක ඉස්සර ඇසුරට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කාමයන් තුල, මහා සැපයන් තුල ජීවත් වෙන්නේ. ඒ සැපයන් තුලට මේගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා මිස මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත කටුවලට ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවියෝ එන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත දෙවියන ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. ඔය අපි කියන කතරගම දෙවියෝ, මහා සෙන් දෙවියෝ, සමන් දෙවියෝ, ඔය වගේ දෙවිවරු ඉන්නේ. ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත, මේ මනුෂ්‍ය ලෝකේ උපාදානය කරගෙන මනුෂ්‍ය ජීවිත ගත කරලා දේවත්වයට පත් වෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරුත් ඉන්නවා. වින් කරලා ඒ පන්සල උපාදානය කරලා මැරිලා, ගම උපාදානය කරගෙන මැරිලා, ගමේම දෙවියන් වූ සාමාන්‍ය මහේශාක්‍යල්පේශාක දෙවිවරුත් ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය දෙවිවරු නන්න ඕන කවදාක්වත් පල්ලෙහාට මනුස්ස ආශ්‍රයට එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ කාලේ, රහතන් වහන්සේලාගේ කාලේ දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා, රහතන් වහන්සේලාගෙන් යම් යම් ප්‍රශ්න අහලා ඒ කටයුතු විසඳගත් අවස්ථා උන්තරම් තියෙනවා.